ජාතික ජනබලවේගයේ දියුණුපිටිය ආසන සමුළුව ඊයේ පැවැත්තුණා. ඒෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය කාලේ ඇමතිය ඡන්ද දෙන්නේ නේ. ඡන්ද කාලේ ඡන්ද දෙනවා. සාමාන්‍ය කාලේ ඇමතිය බොණ්ඩ දෙන්නේ නේ. ඡන්ද කාලේ බොණ්ඩ දෙනවා. දෙනවනේ. සාමාන්‍ය කාලේ ඇමති රැදි බෙදන්නේ නේ. ඡන්ද කාලේ සාරි බෙදනවා. කොයින්ද මේ? අන්න ඒගොල්ලෝ නියෝජනය කරනවා කළු ව්‍යාපාරික පැලැන්තියක්. ඒගොල්ලෝ තමයි කළු ධනෙ උපයන්නේ. දැන් පාරවල් හදලා නෙමෙයි ගහන්නේ. මොකද පාරවල් හදන්නේ නේනි. ගොඩනැගිලි හදන්නේ නේනි. දැන් ගහන්නේ මොනවගෙන්ද? බදු වලින්. ඒගොල්ලෝ ගාව ධනය තියෙනවා. ඒගොල්ලෝ මැති වර්ණ වලට ඒ ධනය ඇතිතරම් පොම්ප කරනවා. ඒගොල්ලෝ ගාව රාජ්‍ය බලය තියෙනවා. ඒගොල්ලෝ ගාව ධන බලය තියෙනවා. ඒගොල්ලෝ ගාව මාධ්‍ය බලය තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නාගලෝකේ ඉඳන් නයි වඩම්මන්න පුළුවන් සුබ මොහොතින්. සුබ ලකුණ පොහට්ටුව කියලා බෙදන්නත් පුළුවන්. බෙදන එක ප්‍රවෘත්ති වලට පෙන්වන්නත් පුළුවන්. ලෝකේ සමහර රටවල් තියෙනවා රට පොසත් ජනතාව දුප්පත්. හැබැයි අපේ රටේ එහෙම නෙවෙයි. රට දුප්පත් ජනතාවත් දුප්පත්. දුප්පත් නැත්නම් අප්පා නේද? අර මොකක් හරි ගමනක් යන ගමන් ප්‍රංශේ ජනාධිපතිවරයා එනකොට එයාපෝට් එකට අපේ ජනාධිපතිවරයා ගිහිල්ලා රතු කාපට් දාලා උඩ රට නැටුම් නටලා එයාපෝට් එකේ කාමරයක හම්බ වෙලා ප්‍රංශේ ජනාධිපති අපේ රට ආවා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් වේවි. අපි දුප්පත් අපි බලනවා නේද? යන ගමන් හරි අල්ලගෙන කීයක් හරි ගන්න බෙරිද කියලා. ඔගොල්ලෝ දැක්කන රනිල් වික්‍රමසිංහ සහ මෝදී අතර ඡායාරූපේ ඒක හිතලා ගන්න. ජනාධිපති ඇඟිල්ල දික් කරලා ඡායාරූප දෙක්කද? අතර දෙනවා මේ අත දික් කරලා. අපි දුප්පත්. දැන් රනිල් ආව හොඳයි කියනෝ. මේක වෙනස් කරා කියනෝ. හැබැයි හොඳට බලන්න මේ 2023 අවුරුද්දේ ජනවාරි අප්‍රේල් මාස 4 අපේ රටේ සමස්ත දේශීය නිෂ්පාදනය බිලියන 3114යි. ඒ කියන්නේ මොකද්ද? බිලියන 405කින් අපේ සමස්ත දේශීය නිෂ්පාදනය කඩාගෙන වැටිලා. ඒකෙන් වැඩියෙන්ම කඩන් වැටලා තියෙන කර්මාන්ත සමෘද්ධියට කනකොක හඬලා ඉවරයි. මේක තමයි රනිල් IMF යෝජනා ක්‍රියාත්මක කිරීම. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.